හයි බොවන් ගොඩ කාලකට පස්සේ අපි ඔබව හමුවන්නේ YouTube එකෙන් කොරෝනා තත්ත්වය නිසා මුළු ලෝකෙම ඉක්මනින් වෙනස් වෙනවා 20 21 20 22 වෙනකොට ඔබ ස්මාර්ට් පුරවැසියෙක් නොවුනොත් ඔබ යල්පෙන ගිය සමාජයක එහෙමත් නැත්නම් දෙවනි හෝ තෙවනි පන්තියේ පුරවැසියෙක් ගන්නට වැටෙනවා රට ලයිෆ් අපේ සමාජ සත්කාරය තමයි ඔබ ෆස්ට් ක්ලාස් පුරවැසියෙක් එහෙමත් නැත්නම් ස්මාර්ට් සිටිසන් කෙනෙක් කිරීම අද දින සිට තෙමසක් එක දිගට ඔබ නව ඩිජිටල් ලෝකයේ දොරටු විවර කර එහි ආස්වාදයේ ප්‍රතිලාභ පූර්ණව ලබන්න ඊට ඔබගේ දැනුම් පද්ධතිය සංවර්ධනය කර ගැනීම සඳහා අපගේ channel එක subscribe කර bell icon එක ඔබන්න අද අපි මුලින්ම කියන්න යන්නේ ඔබට දුරකථනය පරිගණක ටැබ්ලට් එක මේ කියන දේවල් භාවිත කිරීමට ප්‍රථම ඒවා මිලදී ගැනීමට නිවැරදිව දැනුවත් වෙන්න මොබයිල් ෆෝන් එකක් මිලදී ගැනීමේදී මුලින්ම ඔබ සැලකිලිමත් වෙන්න ඕන එහි මෙහිම් පද්ධතිය නැතහොත් ඔපරේටින් සිස්ටම් එක ගැන දැනට සියලුම සමාගම් භාවිත කරන ජනප්‍රිය ෆෝන් OS කීපය තියෙන්නේ එයින් ලෝකෙම දත්ත සමීක්ෂණය අනුව 72%ක් Android OS එකද 127%ක් iPhone OS එකද භාවිත කරන්න අතර මීට අමතරව Microsoft Linux වැනි අනෙකුත් සමාගම් 1% ප්‍රතිශතයක් මුළු ලෝකෙම භාවිත කරන්නේ හරි දැන් අපි මෙම දත්ත ලංකාවෙන් සමග සැරදුවොත් ස්මාර්ට් දුරකථන වලින් 91.5 Android OS එක කෙටියෙන් කිව්වොත් ශ්‍රී ලංකාවේ කියන්නේ full Android කාර්යය iOS එක 108% භාවිත කරන්නේ මීට අමතරව Microsoft Linux වැනි අනෙකුත් සමාගම් සියල්ලගත් කළ 10.5% වැනි සුළු අගයක් තමයි භාවිත කරන්නේ දැන් ඔබට පැහැදිලි නේද ඔබ තෝරාගත යුත්තේ මොන OS එකද කියලා නිසැකවම Android භාවිත කරන දුරකථනයක් තමයි ඔබ මිලදී ගත යුත්තේ ඊළඟට අපි අහන ප්‍රශ්නය තමයි Android භාවිත කිරීමේදී තියෙන ප්‍රතිලාභ මොනවද කියලා apps මිලියන ගණනාවක් සහ මින් වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙන්නේ තුන්වැනි පාර්ශවයක් ඒ කියන්නේ තුන්වැනි පාර්ශවයේ සමාගම පුද්ගලයන් තමයි මෙම කාර්ය කරන්නේ මෙම apps බොහොමයක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Android කියන්නේ open source OS එකක්. ඒ කියන්නේ Google සමග මේ පවත්වාගෙන යන්නේ වැඩි දියුණු කිරීම සහ බෙදා හැරීම නොමිලේවන අතර ඕනෑම සමාගමකට මෙම කටයුත්ත ඒ කියන්නේ Samsung, Huawei, Sony, LG වගේ සියලුම සමාගම් Android මෙහෙයුම් පද්ධතිය ඔවුන්ගේ ෆෝන් සඳහා ඔවුන්ට අවශ්‍ය වැඩි දියුණු කිරීම සහ ඔවුන් ඒ නොමිලේ භාවිත කරනවා. මීට අමතරව Android වල වාසි අවශ්‍ය ගැන වෙනම වීඩියෝ එකකින් සම්පූර්ණ විස්තරයක් ඉදිරියේදී ගෙන එනවා. දැන් අපි බලමු මේ Android පද්ධතියේ උපන්දින දවස වන 2008 සැප්තැම්බර් 23 වෙනිදා රිලීස් වුණ version 1 එකේ ඉඳලා Google සමගම 2021 දක්වා ඔවුන් විසින් විවිධ නම් වලින් Android version 12ක් පමණ රිලීස් කරලා තියෙනවා. නම් වලින් සහ දුරකථනයේ මුහුණත් වලින් ලෙහෙසින් අඳුර ගන්න පුළුවන්. ඔබ භාවිත කරන Android version එක මොකක්ද කියලා. දැන් අපි බලමු අලුත් හෝ පරණ දුරකථනයක් මිලදී ගැනීමේදී මොන Android version එකක් තියෙන දුරකථනයක්ද මිලදී ගන්න ඕන කියලා. Android phone එකක version 8 ඉඳලා ඊට වැඩි එකක්. මොකද 8.1 එකේ ඉඳලා තමයි Google සමාගම security OS security fixing යවත් කලන කරන්නේ. ඒ කියන්නේ ඔබගේ දුරකථනය සඳහා අවශ්‍ය අප්ඩේට් කිරීම පහසුකම හිමි වෙන්නේ 8.1 වලට වඩා වැඩි නම් පමණයි. ඒ වගේම සමහරක් apps පරණ OS එකේ version වල වැඩ කරන්නත් බෑ. දැන් අපි බලුවොත් එහෙම Android දුරකථන නිර්මාණය කරන සමාගම් වල මාකට් ෂෙයාර් එක කොහොමද කියලා Samsung 40%ක ප්‍රමාණයක් ඉන්නවා මාකට් එකේ 20%ක් Xiaomi, Huawei 15%ක්, 315%ක් අනිකුත් LG, Sony, Nokia Chinese brand ආයත් වෙනවා. දැන් ඔබට පැහැදිලි නේද ඔබ මොනවද තෝරාගත්තා සේරම භාවිත කරන්නේ Android OS එක කියලා. මේ සියලු කම්පැනි වලින් කරන්නේ hardware සහ user interface එක පොඩි වෙනස්කම් කිරීපයක් පමණයි. මගේ අත්දැකීම අනුව ලංකාවේ බහුතරයක් භාවිත කරන්නේ mid range phone. ඒ කියන්නේ Euro 150 ඉඳලා 400 අතර දුරකථන mid range කාණ්ඩයේ phone එකක ඉන්නකොට ඔයගලන්ට තියෙන වාසිය තමයි අවුරුද්දක් කෙටි කාලයක් ඇතුළත ඔයගලන්ට පුළුවන් වෙන phone එකකට මාරු වෙන්න. ඒ කියන්නේ එම කාණ්ඩයේම අලුත් model එකකට යන්න. නමුත් high range එකේ ඉන්න කෙනෙකුට ඒ කාලේ සාමාන්‍යයෙන් වෙන phone එකකට යන්නේ ඒගොල්ලෝ අවුරුදු දෙකකට සැරයක් වගේ. මොකද ඒගොල්ලෝගේ high range phone 1200ක් 1000 අතර වෙනවා. නමුත් mid range එක භාවිත කරන කෙනෙකුට තියෙන වාසිය තමයි ඔවුන්ගේ ඒ කියන්නේ phone එකක් කැඩුනොත් එහෙම හදිස්සියේ ඔයගලන්ට mid range එක භාවිත කරන කෙනෙකුට පුළුවන් අඩු මුදලකට
ඕගලන්ගේ අමතර කොටස් මාකට් එකෙන් හොයාගෙන ඒක රිපයර් කරගෙන නැවත පාවිච්චි කරන්න. නමුත් හයි රේන්ජ් එක ඒ කියන්නේ හයි රේන්ජ් එකේ මොබයිල් එක පාවිච්චි කරනවා නම් ඔවුන්ගේ උදාහරණයකට LCD එක පමණක් යුරෝ 150 300ක් අතර වෙනවා හයි රේන්ජ් එකේ. හදිස්සියවත් ඔබගේ ස්ක්‍රීන් එක හරි අමතර කොටස් හරි ඉතා මිල අධික බව හොඳට මතක තියාගන්න ඕනේ. ඒක හින්දා ඔයගලන් මිඩ් රේන්ජ් ෆෝන් වල ඉන්න කට්ටිය තමයි අපේ ලංකාවේ ගොඩක් කට්ටිය. ඉතින් මම මේ මිඩ් රේන්ජ් ගැන වෙනම වීඩියෝයක් කරනවා, හයි රේන්ජ් ෆෝන්ස් ගැන වෙනම වීඩියෝයක් කරනවා. මීළඟ කොටසින් අපි බලන්නේ දුරකථනයක් මිලදී ගත පසු ඒ නිවැරදිව සෙටප් කරන ආකාරය ස්ටෙප් බයි ස්ටෙප් සරලව. අපේ channel එක subscribe කර ලයික් එකක් දාලා bell icon එක press කරොත් ඉතරයි ඔයගලන්ට අපේ නවතම වීඩියෝ බලන්න පුළුවන්.